හඳන්වල විවිධත්වය හා කෘත්‍ය. මේ ශාක කඳන් අපි ගත්තොත් එහෙම මේ වගේ තියෙනවා පොඩි විවිධත්වයක්. ලොකුවට විවිධත්වයක් නැහැ ශාක කඳන්වල. පත්‍රවල වගේ. පත්‍ර ගත්තොත් එහෙම පත්‍ර ධාරයද, පත්‍ර තලයද, නේ පත්‍ර පාදයද නේද ලොකු විවිධත්වයක් තියෙනවා. වෙන වැඩ කරන පත්‍ර ඉන්නෝ නේද? හරි ඒ ලොකු විවිධත්වයක් තියෙනවා. පත්‍ර ශාකයට සවි වෙන විදිය වෙනස් වෙනවා. ඉතින් අන්න විවිධත්වය වැඩි. හඳන් වල ඒ තරම් විවිධත්වයක් නැහැ. ඉතින් බලමුකෝ මොකද්ද කරන්න කියලා. හොඳයි. ශාක කඳක ප්‍රධාන කාර්ය දක්වන්න, කාර්යයන් දක්වන්න කියලා තියෙනවා. දැන් අපේ පත්‍ර ගත්තොත් පුතේ ආයේ ප්‍රධානම කාර්යයන් එකයි තියෙන්නේ. ඒ තමයි ප්‍රභා සංශ්ලේෂණය. අපිට මෙතන ශාක කඳක කියනකොට කියනවා ප්‍රධාන කාර්යයන් කියලා. ඒ කියන්නේ වැඩ ටිකක් වැඩි කරනවා ඇති ශාක කඳ. මොනවද ශාක කඳ කරන වැඩ ටික? මේ බලන්න. ශාකේ පත්‍ර අංකුර පුෂ්ප ඵල බීජ දරා සිටින සහ ශාකයේ සම්ධාරණය සැපීම. දැන් ගහේ කොළ ටිකයි අංකුරයි මලුයි ගෙඩි බීජයි ඔක්කොම ටික දරාගෙන ඉන්නේ කවුද? කඳ. කඳ නැත්තම් මෙලෝ දෙයක් නැහැ. දැන් උදාහරණයක් හිතන්න අපි දැන් අපේ ඇඟේ අපේ කඳ නේ අපේ කඳට අත් දෙකයි කකුල් දෙකයි සෙට් කරලා තියාගෙන ඉන්නෝ වගේ ගහේ කඳට අතු ටික මල් ටික ගෙඩි ටික ඔක්කොම දරාගෙන ඉන්නේ මෙයා. දරාගෙන ඉන්නේ මෙයා. ඊළඟ ශාකයට සම්ධාරණය සපෙන්නේ. ඒ කියන්නේ ශාකයේ කෙලින් ඍජුව ඉන්නවා. ශාකයේ කෙලින් අනිකුත් කොටස් ටික කෙලින් තියාගෙන ශාකයේ ඍජුව ඉන්නේ පුතේ කඳ නිසානේ. ඔයා මොහොතකට හිතන්න ශාකයේ කඳ අයින් කරා කියලා. කොස් කඳ අයින් කොස් ගහේ කඳ අයින් කරනවා. ඉවරයිනේ. අනිත් ඒවා මෙලෝ දෙයක්කට ඉන්න බෑනේ. මේ ඒගොල්ලන්ට පැවැත්මක් නැති වෙලා යනවා. එහෙනම් අන්න ඒක ප්‍රධාන කාර්යයක්. ඒ කියන්නේ ශාකයේ අනිකුත් කොටස් දරාගෙන ඉන්නේ ශාක කඳ. එහෙම නැත්නම් ශාකයේ ඍජුව තියාගෙන ඉන්නේ. ඒකට කියනවා සම්ධාරණය කියලා. මේක ටිකක් ප්‍රධාන කාර්යයක් වෙනවා. මේ බලන්න. ශාකයේ තුල ආහාර හා ජලය පරිවහණය කිරීම. දැන් පුතේ මේ මුල් වලින් පස් අංශු අතර තියෙන ජලය එහෙම නැත්නම් පෝෂක පෝෂක වලට අපි කණිජ ලවණ කියලා කියනවා. හරි කණිජ ලවණ එහෙම නැත්නම් පෝෂක මුල් වලින් අරගෙන ශාකයේ හැම තැනටම බෙදා හරින්න ඕන. බෙදා හරින්න ඕන. ට්‍රාන්ස්පෝර්ට් කරන්න. තැනින් තැනට යවන්න ඕන. ඒ වගේම පත්‍රවල නිපදවන ආහාර අපි දන්නවා දහවල් කාලේ ප්‍රභා සංශ්ලේෂණයෙන් පත්‍රවල ආහාර නිපදවන. ඔය ආහාර ටිකත් ශාකයේ පුරා බෙදා හරින්න ඕන. දැන් ඔය මුල් වලින් ගන්න වතුර ටිකයි පෝෂක ටිකයි ශාකයේ හරහා බෙදා හරින්නත් ශාකයේ හැමතැනටම බෙදා හරින්නත් පත්‍රවල නිපදවන ආහාර ටික ශාකයේ පුරා බෙදා හරින්න යොදා ගන්නවා මොකද්ද අපේ කඳ. කඳ කඳ හරහානේ කරන්නේ ඕක නේ. කඳ හරහානේ කරන්නේ. දැන් ඔයා හිතන්න මේක මේ පාරක් කියලා. දන්න මේ ප්‍රධාන පාරක් අධිවේගී මාර්ගයක් කියලා හිතන්න. හරි. ඒතර ඒ අධිවේගී මාර්ගෙන් එහාට මෙහාට අරව මේවා ගෙනියනවා. ට්‍රාන්ස්පෝර්ට් කරනවා. ඔයා හිතන අධිවේගී මාර්ගේ නැත්තම් ඒක කරන්න බෑනේ. ඒක කරන්න බෑ. එහෙනම් පුතේ ශාකයේ තුල ආහාර හා ජලයේ පරිවහණය කියලා කියන්නේ ප්‍රවාහණය කියන එක. එහෙනම් ශාකයේ තුල ආහාර හා ජලයේ පරිවහණය කරන්නේ කවුද? අපේ කඳ. ඊළඟට ශාක කඳන් මගින් සිදු කරන අනෙකුත් කාර්යයන් දක්වන්න. වෙන වැඩ කරන ශාක කඳන්. හැමදාම මම කිව්වනේ නේ පත්‍රත් ඉන්නවනේ වෙන වැඩ කරන කට්ටිය. ඒ වගේම කඳනොත් ඉන්නවා වෙන වැඩ කරන කඳන්. හරි. ප්‍රධාන කාර්යයන් දෙක අර දෙක. මෙන්න වෙන වැඩ කරන ශාක කඳන් තියෙනවා. මේ බලන්න පළවෙනි එක. අලුත් ශාක බිහි කිරීම කඳේ. අලුත් ශාක බිහි කරන්න පුළුවන්. ඒ කඳන් වලට කියනවා පුතේ ප්‍රචාරණ කඳන් කියලා. ප්‍රචාරණය කරනවා කියලා කියන්නේ මොකක් හරි පණිවිඩයක් තැනකින් තැනකට යවනවානේ ප්‍රචාරණය කරනවා නේ. ප්‍රචාරණය කරනවා. නේ තැනකින් තැනකට යවනවා. ඉතින් ප්‍රචාරණ කඳන් කියලා කියනවා. ප්‍රචාරණ කඳන් ඒ ශාක ප්‍රචාරණය කරන ප්‍රචාරණ කඳ. ඒ කියන්නේ කඳ හිටවුවම පැලවෙනවා වගේ අදහස. ඒක තමයි අදහස. ඒක තමයි අදහස. දැන් මඤ්ඤොක්ක දණ්ඩක් හිටවුවොත් පැලවෙනවා. බතල දණ්ඩක් හිටවුවොත් පැලවෙනවා. පැලවෙනවා. එහෙනම් අන්න අලුත් ශාක බිහි කිරීම. දැන් මේවත් හරි. ගොටුකොළ, උඳු පියලිය, ඇඹුල් හැඹිලිය. දන්නවද මේ ඇඹුල් හැඹිලිය? නේ? ඔය ඇඹුල් හැඹිලිය කොළ ඇඹුල් රසයි. ඒක ඇඹුල් ඇඹිලිය කියලා කියන්නේ. ඔය කොලයක් අරගෙන අපි මොකද පොඩි කාලේ කරන්නේ? මේ දිවේ තියලා මේ පිමිනම් පිමිනකට විසිල් එක වගේ ගහන්න පුළුවන්.
මිසිල් එක වගේ ගහන්න පුළුවන් කොලයක් තියලා පිබලා බලන්න. හරි. හැබැයි ටිකක් කැඹුල්. හුඳු පියලිය ගොටු කළ ඔන්න ප්‍රචාරණ කඳ. මඤ්ඤොක්ක බතල ඕවා ඔක්කොම ගන්න පුළුවන්. දැන් මේ වගේ මේ මේ වැල් වගේ යන මේ කඳන් තියෙනවනේ. උදාහරණ ගොටු කළ හුඳු පියලිය ඇඹුල් ඇඹිලිය වගේ ඒවා බතල වගේ ඒවා මේ මේ තිරස් අතර තමයි යන්නේ. තිරස් අතර. වැල් වගේ තිරස් අතර. උඩට එන්නේ නැහැ කොස්ගස් දෙල් ගස් වගේ. හරි? ඉතින් කඳ යන්නේ තිරස් අතර. ඉතින් අන්න ඒවට කියනවා පුතේ දාවක කඳන් කියලා. ඊළඟට තව జాතියක් තියෙනවා මෙන්න මේ වගේ. මොටියෝ එනවා. ඒ කියන්නේ කඳෙන් එනවා චූටි චූටි මොටියෝ. මේ තියෙන්නේ මොටියෝ. මොනවා වෙයි කෙහෙල් වල ඇවිල්ලා තියෙන මොටියෝ. සෝරි. මේ තියෙන්නේ මොටි. ඕ නැහැ. කලාඳුරු. වල් පැලෑටිය. ගොයම් වෙලත් වෙනවා පොඩි පොඩි මොටි. අන මොටියන් මගින් අවශාක බිහි කරන අවස්ථාවක් තියෙනවා. අංක දෙක සංචිත කඳන් ලෙස ක්‍රියා කරයි. සංචිත කඳන් ලෙස ක්‍රියා කරයි. සංචිත කඳන්. දැන් සංචිත කරනවා කියන්නේ මොකද්ද මේ? ගබඩා කරනවා කියන්නේ. හරි. ගබඩා කඳන් ලෙස ක්‍රියා කරයි. ඒක නිකන් කැතයිනේ නේද? හරි. එහෙනම් සංචිත කඳන් ලෙස ක්‍රියා කරයි. උදාහරණ දෙන්න තමයි මේ තියෙන්නේ. උක්ෂාකයයි කිතුලුයි. හරි. උක්ෂාකේ සහ කිතුලු. දැන් උග්ගස්. අපි උග්ගස් වල ගන්න කණ්ඩ ගන්න මොකද්ද? කඳනේ. කඳනේ. ඉතින් එයා ඔය මහන්සියෙන් දහවල් කාලේ නිපදවපු ආහාර ටික තමයි ඔය ගබඩා කරලා තියෙන කඳේ. අපි ඒක අරගෙන කනවායි. හරි. අපි ඒක අරගෙන කනවා. හරි. ඊළඟට කිතුල්. කිතුල් ශාකේ අපි ජනප්‍රිය වෙලා තියෙන කිතුල් රා. රා ගන්න එහෙම නැත්නම් හකුරු ගන්න එහෙම නැත්නම් මොනවාද මේ මේ කිතුල් පැණි හදන්නනේ කිතුල් ඒක කරන්නේ කිතුල් මල කපලා එතනින් වෑහෙන අර සීනි ද්‍රාවණයෙන් තමයි මේ වැඩේ කරන්නේ හැබැයි ওই කිතුල් ගහේ කඳේ ඇස්සේ තියෙනවා ආහාර ওই කිතුල් ගහේ මැද තියෙනවා නේ මේ රෝස පාටට වගේ තියෙනවා පිටි වගේ జాතියක් ඒ ටික වංගෙඩිය දාලා කොටලා ඒකෙන් ඉස්ම ටිකක් වගේ අරගෙන ඒ ටික වේලලා හදා ගන්නවා කිතුල් පිටි කිතුල් පිටි හදාගන්න. ඔන්න ඒ කිතුල් පිටි වලින් මොනවාද දොදොල් වගේ జాතියක් හදනවා නේද? එක එක දේවල් හදනවා. හරිම රසයි. ඕගලන් කාලත් ඇති. කොහොම හරි කමන්නේ. මේ කිතුල් ශාකේ කඳේ පුතේ ආහාර තැම්පත් කරලා තියාගෙන ඉන්නවා. ඉතින් කඳේ වැඩක් නෙමෙයි ඒක. ඒක කඳේ වැඩක් නෙමෙයිනේ ආහාර තැම්පත් කරන එක. හැබැයි අමතර වැඩක් විදිහට ඉතින් ශාකේට උදව්වක් විදිහට ඒ වැඩේ කරලා දෙනවා. එන අංක දෙක සංචිත කඳන් ලෙස ක්‍රියා කරයි උදාහරණ උක්හා කිතු භූගත කඳන් ලෙස ක්‍රියා කරයි දැන් සාමාන්‍යයෙන් ශාකයක කඳ තියෙන්න ඕන පොළොවෙන් උඩද යටද උඩ පොළොවෙන් උඩනේ කඳක් තියෙන්නේ පොළොවෙන් උඩ ඒක තමයි සාමාන්‍ය සිරිත සිරිත කියලා කියන්නේ වටේ පරිසරයට ගියාම සාමාන්‍යයෙන් කඳන් තියෙන්නේ පොළොවෙන් උඩ හැබැයි සමහර ශාකවල කඳ පොළවෙන් යට තියෙනවා. ඒක තමයි ශාක විවිධත්වය කියලා කියන්නේ. ඒක තමයි කඳන් වල විවිධත්වය කියලා අපි කියන්නේ. එහෙනම් සමහර ශාකවල කඳන් පොළවෙන් යට තියෙනවා පුතේ. පොළවෙන් යට තියෙනවා. දැන් උදාහරණ. කහ, ඉඟුරු, ලුණු, අර්තාපල්. නේ ලුණු නේ ලුණු නේ. ලුණු අර්තාපල්. අර්තාපල්. දැන් මේ වගේ පොළවෙන් යට තමයි කඳ තියෙන්නේ. ඉතුරු ආමගි ප්‍රශ්නයක් අහන්න. සේනම් මේ අර්ථාපල් වල උඩ මොකද්ද තියෙන්නේ? ඉඟුරු වල උඩ මොකද්ද තියෙන්නේ? ලූණු වල උඩ මොකද්ද තියෙන්නේ? කහ වල උඩ මොකද්ද තියෙන්නේ? දැන් පැහැදිලිව මේ කඳක් පේනවා යාට අර්ථාපල් වල. අර්ථාපල් වල පොළොවෙන් උඩ තියෙන කඳක් පේනවා. මේක නෙමේ කඳ. මේ ගෙඩි ගෙඩි වගේ තියෙන අපි කන්නේ කඳ. අර්ථාපල් මේ අල කියලා අපි කන්නේ කඳ තමයි කන්නේ. එතකොට මේ පොළොවෙන් උඩ තියෙන්නේ මොකද්ද? ඒක බොරු කඳක්. ඒක බොරු කඳක්. ව්‍යාජ කඳක්. ව්‍යාජ කඳක්. එයාගේ පත්‍ර ටිකට ආලෝකය අරගෙන ප්‍රභා සංශ්ලේෂණය කරගන්න එපැයි. එහෙම නැත්නම් පත්‍ර ස්ථානගත කරන්න එපැයි. මේ ආලෝකය වැටෙන විදිහට ඒ සඳහා තමයි බොරු කඳක් හදාගෙන ඉන්නේ මේ. මේ පොළවෙන් උඩ තියෙන බොරු කඳවල් දෙකක් තියෙන්න බෑ. ශාකයකට. නේ? ඇත්ත කඳ පොළවෙන් යට තියෙනවා නම් පොළවෙන් උඩ තියෙන බොරු කඳක් ව්‍යාජ කඳක්. ව්‍යාජ කඳක් තමයි තියෙන්නේ. හරි. එතකොට ඔයා මගෙන් අහයි ඇයි සර් ඉතින් මොකටද භූගත කඳන්? ඇයි ඉතින් මොකටද භූගත කඳක් තියාගෙන ඉන්නේ නේ ඕකත් උඩින්ම තියාගන්න තිබ්බට නෑ මේක පුතේ ශාකේ පොඩි උපක්‍රමයක් දරනවා අහිතකර කාලතරණය සඳහා ඒ කියන්නේ මේ ශාකවලට අහිතකර කාලයක් ආවොත් වතුර නැතිව එහෙම නැත්නම් ඔව් විශේෂයෙන් වතුර නැති කාලයක් ආවොත් එහෙම
මේ ගොල්ලම් පොළොවේ අස්සට වෙලා ඉන්නවා. ඉඳලා වහින කාලෙට පැලවෙන. පැලවෙන. දැන් හොඳ උදාහරණය ඉඟුරු කහ ගන්නකො ඉඟුරු ගන්නු. හරි. දැන් ඔයාගේ වත්තේ ඉඟුරු පැල තියෙනවා නම් ඔය පායන කාලෙට ඉඟුරු පාත්තියක් තිබ්බා නම් ඉඟුරු පාත්තියක් තිබ්බද කියලාවත් නැත්ත් වේට මොකක්වත් නැහැ. ඒ කියන්නේ මේ බොරු කඳ ව්‍යාජ කඳන් ඔක්කොම මැරිලා යනවා. හැබැයි වහිනකොට අන්න ලස්සන්ට උඩට මේ අර ඇත්ත කඳ පොළොවෙන් යට තියෙනවනේ ඒකෙන් පුතේ දලු දාලා උඩට එනවා හරි ඉතින් ලුණු ගත්තත් අර්තාපල් ගත්තත් කහ ගත්තත් එහෙමම තමයි එහෙනම් පුතේ මෙන්න වෙන වැඩ කරන තව කඳක් ඇතරම් භූගත කඳන් වල ප්‍රධාන කාර්ය වෙන්නේ ප්‍රචාරණය තමයි හරි ඒ කියන්නේ අහිතකර කාලයේ පොළොවේ අස්සට වෙලා ඉඳලා හිතකර කාලයක් ආවම පොළොවෙන් උඩට ඇවිල්ලා මොටියෝ ඇවිල්ලා පැල වෙලා ශාකයක් විදියට එනවා මේ බලන්න පුතේ භූගත කඳන් වර්ගත් තියෙනවා හරි අපිට එච්චර ඕනේ නැහැ. දැන් මේ බලන්න ඉඟුරු. හරි. දැන් මේ තියෙන ඉඟුරු. ඉඟුරු කහ මොනවද තව තියෙන්නේ? මේ තියෙන්නේ අරත්ත බුත්සරණ කෙසෙල්. කෙසෙල් වලත් භූගත කඳක් තියෙන්නේ මතක තියාගන්න. කෙසෙල් වලත් තියෙන්නේ භූගත කඳක් තමයි තියෙන්නේ. හරි. මේ කෙසෙල් වල භූගත කඳක් තියෙන්නේ. කෙසෙල් කොළ ටික ওই තියෙන උඩට ඇවිල්ලා තියෙන කොළ ටික එකතු වෙලා බොරු කඳක් හදාගෙන උඩේ ඉන්නේ. හරි. හරි. දැන් තව තියෙනවා භූගත කඳක් මේ. තව තියෙනවා. මේ 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 අපි අල අල જાති කියලා හඳුන්වන ඒවා සමහර ඒවා භූගත කඳන්. අපි දන්නේ අර්තාපල් විතරනේ. ඊට අමතරව පුතේ මේ බලන්න හබරල කිඩාරං හරි මේ මේ කිඩාරං කිරියල මේ මේවා මේවා පැලවෙනවා. මේ වගේ අනුශාක ඇති කරන්න පුළුවන්. භූගත කඳන්. මේ පොළොවේ උඩ තියෙන මේවා ඔක්කොම මේ මේ බොරු බොරු ඒවා. හරි ව්‍යාජ කඳන් තමයි තියෙන්නේ. හරි. තව අපි ගමු. ආ මේ තියෙන්නේ ලොකු ලුණු ලීක්ස් රතු ලුණු. දැන් ලීක්ස් බලන්න නේ. ලීස් කොළ ටික දැන් අපි දන්නවා ලීස් ගෙදරට ගෙනලා ඉවරලා ඔය කොලෙන් කොලේ ගලවලා බැලුවම මොනවත් නැහැනේ. ඇත්තට මේ ලීස් කොළ ටික එකතු වෙලා බොරු කඳක් හදාගෙන ඉන්නේ. ඇත්ත කඳ පොළොවෙන් යට තියෙන්නේ. ලොකු ලුණු පොඩි ලුණු ඔක්කොම හරි. නේ ලීස්. ඊළඟට මේ අර්තාපල් නේ බොහොම ජනප්‍රියක තමයි අර්තාපල්. නේ අර්තාපල්. නේ අර්තාපල්. ඒවා කඳන්. ඊළඟට තව කඳන් జాතියක් තියෙනවා. ඒගොල්ලන් සපෝට් එකක් දෙනවා ප්‍රභා සංශ්ලේෂණය සඳහා. ප්‍රභාසන් දැන් උදාහරණ පතෝ එහා පැත්තෙන් තියෙන දලු තනිකර ප්‍රභාසන් ශ්‍රේෂණයට සහයෝගය දෙනවා එහෙනම් ඒවට කියනවා ප්‍රභාසන් ශ්‍රේෂී කඳන් කියලා එහෙනම් මේ කඳන් ප්‍රභාසන් ශ්‍රේෂණය සඳහා උදව් කරනවා සමහර කඳන් වලට කෙලින් හිටගෙන ඉන්න බෑ හරි ඒගොල්ලන් වෙනත් ආධාරකයක ගැටිලා ආධාරකයකට සම්බන්ධ වෙලා තමයි උඩට යන්නේ බෝන්චි වෙනිවැල් තවමනාද ගම්මිරිස් වගේ දේවල් අපිට ගන්න පුළුවන් මේ සඳහා උදාහරණ විදිහට. ඉතින් අන්න ඒ වගේ කඳන් වලට අපි කියන පොතේ ආරෝහක කඳන් කියලා. ඇයි මේ වෙනිවැල් බෝන්චි එහෙම නැත්නම් ගම්මිරිස් මේ උඩට යන්න උත්සාහ කරන්නේ ආලෝකය ගන්න. වෙනත් එකෙක් එක්ක සෙට් වෙලා අන්න උඩට යනවා. උඩට යන්න උදව් මේ උඩට යන්න මේ ක්‍රියා කරනවා. ඉතින් ඒ වගේ කඳන් වලට කියනවා ආරෝහක කඳන් ලෙස ක්‍රියා කරයි කියලා.